කුසල් වඩනා පහන් සිතුවිලි අවදි කරන සදහම් දහර දම් දිසුම සමානුග්‍රහකත්වය වැප් වතුර නොරඳන තීන් තාලේ සුඛ කාමානි භූතානි යෝදින විහිංසති අත්නු සුකමේසානු පිච්චසු න ලබති සුඛං සාදු 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 සම්මා සම්බුදු සරණයි සදාම් ධාර ධර්මදේශනිය මජ්ජපන්නාසකේ සූත්‍ර 50 ඇසුරු කරගත් ධර්මදේශනා මාලාවේ ධර්මානුශාසනාව ධාවන සූත්‍රය ඇසුරු කරගත් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබට ආරාධනය. අද ධර්මානුශාසනාව පරිගණකගත කරන්නේ කලුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය අරණ්‍ය සේනාසනයේ සිටයි. ධර්මානුශාසනා පාත්‍රු ලබන්නේ මාගම්පුර හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසන අධිකාරී පූජ්‍යපාද ස්වාමින්වන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේව සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්ති ගහපතයෝ ඒකේ සමා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ करोतो कारयतो चिन्दतो चेदापयतो पचतो पाचापयतो सोचयतो सोचापयतो किलमतो किलमापयतो पन्दतो पन्दापयतो पापी पिंगवत्नी भाग्यवत् बुदुरजानन् वहन्से विसिन् දේශනා කොට වදාළ ශ්‍රී මුක බුද්ධ වචනේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ 10 වන සි කොටසය අද දේශනා වෙන්නේ. මේ දේශනාව පැවැත්ුණේ කොසල් දනව්වේ සරිසරා වඩින භාග්‍යවතුන් වහන්සේ. ඒ කොසල් දනව්වේ බ්‍රාහ්මණ ගමක් තිබුණා ශාලා කියලා. ඒ ශාලා බමුණු ගමෙහි වැඩ ඉන්න සමෙහි කිසිම ආගමක් ශාස්ත්‍රු කෙනෙක් සර නොගිහිපු මෙදහත් පිරිසක් වෙච්ච ඒ බමුණු ගෘහපතිවරු භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා තමන් වන්දනා කරලා එකත් පස්සේ ඉඳගෙන තමන් සරණ ගිහිපු මනාපු ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවද කියලා අහුවම එම කෙනෙක් නැහැ කිව්වා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එන අපන්නක ප්‍රතිපදාව දරා ගන්නකෝ මේ අපන්නක ධර්මය නොවරිදිනා ධර්මය අවිරුද්ධ ධර්මය ඒකායන ධර්මය නිවනට යොමු වෙච්ච ධර්මය දරා ගන්න කිව්වා. ඔබට ඒක බොහෝ කල් හිතසුව පිනස පවතී කියලා දේශනා කරලා එහි ක්‍රම දෙකකින් මුලින්ම ලෝකේ පැවතිච්ච මිත්‍යා දෘෂ්ටි වලින් එකක් වන කර්මය නැත විපාක නැත විශේෂ විපාක නැත නාස්තික දෘෂ්ටිය පිළිබඳවත් එහි ආස්තික දෘෂ්ටිය කියන දිට්ඨිය අතර සම්මා දිට්ඨියට හේතු වන ඇත කියන දිට්ඨිය විපාක ඇත කියන දිට්ඨිය ගැනත් විස්තර කළා පසුගිය දේශනාවේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශය. තමන් වහන්සේම හිතලා තමන් වහන්සේම දැනගෙන දැකගත් මේ උතුම් ධර්මය පිරිසට ගැලපෙන්නයි එදා දේශනා කළේ. ඉතින් ඒ දේශනා කර ධර්මයේ ඒ විදියටම අදත් අපි ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ශ්‍රද්ධාව ශාස්ත්‍රීය ගෞරවය ඇති වෙන්නේ එතකොටයි. බුදුරජාණන් වහන්සේ යම් අර්ථයකින්ද මේ දේශනා දේශනා කළේ ඒ අර්ථය නසන්නේ නැතුව ඒ අර්ථය ප්‍රකට වෙන විදියටම බුදුරජාණන් වහන්සේවම ප්‍රකට වෙන විදියට සාස්ෘන් වහන්සේව ප්‍රකට වෙන විදියට ඒ සාස්ෘන් වහන්සේ වදාළ බුද්ධ වචනයම මතු වේවා. ඒ ධර්මයෙන්ම බැබලේවා. ඒ ධර්මයෙන්ම අවබෝධ වේවා. ඒ ධර්මයේ වචන කිරීමේ පිණෙන් අපට නිවන් දකින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒ බුද්ධ වචන ශ්‍රවණය කිරීමේ පිණින් ඔබටත් නිවන් දකින්න ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්නට දායක වෙච්ච පින්වතුන්ලාටත් ඒ අනන්ත පින නිවන පිණිස හේතු වෙනවා මේ ප්‍රඥා පාරමිතාව. නුවණ දියුණු වෙන පින්කමක් ධර්ම ශ්‍රවණය. ඒ ධර්ම ශ්‍රවණය කොම නොඑක් ධර්ම තියෙන අතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම ශ්‍රී සත් ධර්මයේම අපි ශ්‍රවණය කළ යුතු වෙනවා. දේශනා කළ යුතු වෙනවා එක එක පුද්ගලයන්ගේ විවිධ මතවාද තියෙන්න පුළුවන් දේශකයන් වහන්සේලා අතරත් ඒවා තියෙන බව වර්තමානයේ ප්‍රකටයි නොඑක් විරිය දෘෂ්ටි මතවාද දරාගෙන තමන්ගේ දේශනාවලට ආරම්භය ලබාගෙන දේශනා කරගෙන යන අවස්ථා පේනවා ඉතින් කෙසේ වුණත් බුදුරජාණන් වහන්සේ වදාළ විදියට දේශනා කරනවා නම් අර්ථ කතාවට අනුවම දේශනාව කරනවා නම් මේ කිසිම ගැටලුවක් සිදුවන්නේ නැහැ ඒ නිසා හිතන්න එපා මේක මදි පුංචි කමක් शास्त्रोन्हांसे किए पेकमापी किए नक कोटा अपिटा तात्या ऐतिवे नहने दे केला हितला आ नहेम हितनाय तमाय अलुतिंग यमा के कुतुकरान हितान्ने तमंगी वचन्याक मेकटे कुतुकरान हितान्ने निसा में हैम देशनाव को मैनविन निवान मग परिपूर्ण भाग्यतु नहांसे देशना करलतीनो ए बाव देनगेन ए धर्मे ऊपरिधि पिलिपादिमिन මේ දේශනා ධර්මයේ පිළිපදින්නයි නිවන් මඟ දියුණු කරගන්නයි අපට තියෙන්නේ. ඒ නිවන් මඟ දියුණු කර ගැනීමේදී භාවනා මාර්ග වැඩිීමේදී යම් යම් අත්දැකීම් ලැබෙනවා. ඒවා අනිකුත් යෝගීන්ට අනුකම්පාවෙන් සමහර භික්ෂුන් වහන්සේලා කරුණාවෙන් කියා දෙනවා. ඒක වරදක් නැහැ. මොකද තමන් වැඩූ මාර්ගය කියා දුන්නාම ඒ මඟ යන්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙකුට ඒක පිහිටක් වෙනවා. හැබැයි එහි කෙටි ක්‍රමය ඒ ලැබෙන මාර්ගඵල නැත්නම් ඒ දර්ශනා ඥාන ධානාදී ලබන ආකාරය මේ සී සද්ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරලා තියෙනවා. ඒ විස්තරාර්ථව අවබෝධ වෙන්නේ භාවනා වඩන කෙනාට. අන්න ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයම ලබන්න ඕන කියලා සමහර විට එම මත තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය ලැබුණ නම් බොහොම වටිනවා. ඒ ලැබිච්ච නිසා තමන් දියුණුවක් ලබලා තියෙනවා ධර්මයේ තුල. ඒ සම්දිත්තික ප්‍රතිඵල ඕපනායක වශයෙන් තමා තුළට පමුණවාගෙන තියෙනවා. ඒක සතුටට කාරණයක්. අද වගේ කාලයක බොහොම කෙලෙස් බහුල කාලයක්. ඒ නිසා බොහෝ දෙනා මාර්ගඵල ආදී ධර්ම වලින් ඈත් වෙ ඉන්න කාලයක් ධානයක්වත් ලබන්න අමාරුයි කියලා අදහස් කරන සමයක ඒ ධාන ආදී හැබවීම ලැබීම මේ කියන්නේ මුලාවීම නෙවෙයි හැබවීම ලැබීම විදර්ශනා ඥාන මවා ගැනීම ස්ටෙප් වශයෙන් ඒ කියන්නේ පියවර වශයෙන් තමන් එකින් එකට අර දෙනකොට ගත්තා කියන එක නෙවෙයි තමන් නාම රූප දෙකේ බිඳී යාම නුවණින් දැකලා අර නුවණින් අවබෝධ කරගත්තු දේම ප්‍රත්‍යක්ෂ කරගත්තු දේම දකිනවා නම් ඒක ලොකු දෙයක් ලොකු දියුණුවක් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵලය කිතාම සුළු පිළිසය අද කාලේ අවබෝධ කරගන්නේ බොහෝ දෙනෙක් කරන්නේ මුලා වෙලා ඉන්නවා අපි අවබෝධ කරාගෙන හැබැයි අවබෝධ වෙච්ච දේකුත් නැහැ ළඟදී අපිට දකින්න ලැබුණා දවස් 7ක් සමාපත්තිය සම්වැදුනාය කියලා වීඩියෝ පටයක් නිකුත් කරපු එක්තරා ස්ථානයක් ඉතින් මේවා කතන්දර මේවා මිනිස්සු අන්දවන්න මුලා කරන්නට මවාගත්තු දේවල් මිලමුදල් යහමින් රැස් කරන්නට පිරිස අද්දව ගන්නට ඒ ස්ථානවලට කරන උපක්‍රම යමෙක් සමාපත්තිය සම්වැදුනා ඒක පෙන්වන්න අවශ්‍යතාවය නැහැ අනිත් එක ඒක සක්සුදස්සේ දැක ගන්න බෑ එතන හිටිය කෙනෙක් තමයි අනිවාර්යෙන් ඒක ඇත්තද නැත්තද කියලා දකින්නේ මොකද අන්තිම දවසේ ඒක වීඩියෝ කරලා පෙන්වනවා කියලා ඒක පිළිගන්න පුළුවන්කම ඇත්තේ නැහැ මවශ්‍යත් නැහැ තව කෙනෙක්ගේ සමාපත්තිය ඒක නිරෝධයේද මොකද්ද කියලා අපි දන්නේ නැහැ ध्यानයක් හරි තියෙන්න පුළුවන් නැත්නම් සමාධියක් වෙන්නත් පුළුවන් ඒත් ඒකෙන් අපිට ඇති වැඩ නැහැ මොකද ඒ කෙනාගේ සමාපත්තියෙන් එයා සුව විඳිනවා එයාගේ අරිහත් ඵලයට එයා පත් වුණා නම් එයා රහත් වෙලා නිවන් දැක්කා එක එක කෙනාගේ රහත් ඵලයෙන් අපිට ස්වල්පයක්වත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපිට වෙච්ච ලොකුම වැරද්ද මේ වර්තමානයේ රහතන් වහන්සේලා සොයා යාම නිසා ව්‍යාජ රහතුන් වහන්සේලාට හසු වෙලා තියෙනවා ඒ හසු වීම නිසා සම්පූර්ණ නිවන් මගමද වැරදිලා තියෙනවා නොයේ කෙටි ක්‍රම දෙක කියා දෙනවා ඒ ක්‍රම භාවිතා කරනවා අමනුෂ්‍ය ග්‍රහණයට ගොඩාක් අදහු වෙලා ඉන්න ඔය භාවනා කරන අය ඒ භාවනා මාර්ගයේ ආරක්ෂා සහිතව ආචාර්යවරුන්ගේ ඇසුරේ නිවැරදි ධර්ම විනය හදාරපු ගුරුතුමන් ඇසුරේ සිදුන කිරීමේ විපත නිසා කෙටියෙන් ගිහිල්ලා අමනුෂ්‍යන්ට අහු වෙලා තමන් නිවන් දැක්කා කියලා කට හිතාගෙන මේ ලෝකයට මුලා කිරීමක් තියෙනවා තවත් අයගේ අදහසක් තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලාත් කියනවා අපි ඉතින් රහත් වෙලා නැහෙනේ අපි සෝවාන්වත් වෙලා නැහෙනේ අපි සෝවාන් වෙන්නේ නැතුව මේ ධර්මයේ කිව්වොත් අපි බොරුවක් කිව්ව වෙනවලු ඉතින් එහෙම සෝවාන් වෙනකම් බලන් හිටුත් අපි කාටවත් බණ කියන්න වෙන්නේ නැහැ ධර්ම දේශනා කිරීම කියන පින්කම කරගන්න වෙන්නෙත් නැහැ ධර්ම ශ්‍රවණය කියන පින්කම කරගන්නත් බැරි වෙනවා එසේම ප්‍රඥා පාරමිතාව පුරා ගන්නත් බැරි වෙනවා එසේ ඒක නොමනා අදහසක් එතෙන්ද කියලා නැහැ අවබෝධ කරලම දේශනා කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා ධර්මයේ රහතන් වහන්සේලා විසින් විශේෂයෙන් ආනන්ද මහරහතන් වහන්සේගේ
ප්‍රඥා මහිමයෙන් දරාගෙන තමන් වහන්සේලවට දායාද කළා. ඒවා සංග්‍රහ කළා පිළිවෙලකට. ඒ සංග්‍රහ කළ පිළිවෙලට මද පොත්පත්වලට ඒවා මුද්‍රණය කරලා තියෙනවා. ඒ දේශනා ධර්මයේ මැනවින් අපිට කියවන්න පුළුවන්, මතක තබා ගන්න පුළුවන්, නැවත නැවත බලන්න පුළුවන්. අට කතාව පාලියෙන් පමණන්නේ අද වෙනකොට සිංහලෙන් පවා තියෙනවා. ඉතින් මේ දෙක ප්‍රඥාවන්තයෙට නුවණ තියෙන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා හොඳට ඉගෙනගෙන කියවාගෙන දැනගෙන තමන්ගේ නුවණේ මහිමය ඒක අවබෝධ කරගෙන ඒ විදියට බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට අනුපිළිවෙලින් දේශනා කළොත් එහි කිසි වරදක් නැහැ. මොකද දේශනා කරන්නේ අපේ අවබෝධය නෙවෙයිනේ. දේශනා කරන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අනන්ත කාලයක් සසරේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් ඇස් ඉස්මස්ලේ අමුදරු රාජ්‍ය දන් දෙමින් දාන සීල නෙක්කම්ම සාන්ති ආදී පාරමිතා ධර්ම පුරමින් අවබෝධ කරගත්තු ඥානයක මහිමයෙන් තමයි මේ දේශනාවල් දේශනා වෙන්නේ. එනිසා මේ දේශනාවේ මහිමය දේශනා ප්‍රාතිහාර්ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන් අපි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවානේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක බුද්ධ වචනය නේද? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නේද? ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවේ මහිමය නෙවෙද කියන එකයි. එහෙනම් ශ්‍රාවකෙක් අද කළ යුතු වන්නේම ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මතු කර දීමයි. ඒ බුද්ධ වචනේ මතු කර දෙද්දී තමන් වහන්සේලට ඒ ධර්මය තුළින් යම් අවබෝධ ඥාන ඇති වුණා නම්, වැටහිම් ඇති වුණා නම්, ඒවා කරුණාවෙන් විවරණ කරලා දීමත් දේශකයන් වහන්සේලා ඒ ධර්ම න්‍යායේ ප්‍රතිපදාවේ ඉඳගෙන ධර්ම ක්‍රමයට දේශනා ක්‍රමයට විරුද්ධ නොවන විදියට අවිරුද්ධව දේශනා කළ යුතුයි. දේශනාවට විරුද්ධ නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ යමක් වදාළද ඒ වදාළ දේම දේශනා කිරීම, යමක් පැනෙව්වද ඒ පැනෙව්ව දේම පනවා ගැනීම, නොපැනෙව්ව දේ පනවා නොගැනීම, පැනෙව්ව දේ නොබිඳීම, වෙනස් නොකිරීම මේ ශ්‍රාවකයෙක්ගේ ශ්‍රද්ධාව පෙන්වන තැනක්. එසේවනි ශ්‍රාවකයෝ අද ඉන්නවා බොහෝ සෙයින්, විශේෂයෙන් සීකල යුතු වෙනවා ග්‍රාමවාසීත් අරණ්‍ය වාසීත් ඉතා ගෞරවයෙන් මේ ත්‍රිපිටක සද්ධර්ම ඉගෙනගෙන ඒ ධර්මයේ දරාගෙන ලෝකවාසී ජනතාවට කරුණාවෙන් මෙසේ දේශනා කරන උතුම් දේශකයන් වහන්සේලා ඉන්න අතර තව සමහර අය මාන්නෙන් මත්ව උඩඟු වෙලා තමන් සියල්ල දන්නවා කියලා හිතාගත්තු වැරදි මග යන සුළු පිරිසකුත් අද ලෝකේ අද විශේෂයෙන් ලංකාවේ ඉන්නවා. ඒ අයව සරණ ගිහිපු ශ්‍රාවක පිරිස කොටසකුත් ගිහි පිරිසකුත් ඉන්නවා. ඉතින් එතෙන්දී අපිට කරන්න දෙයක් නැහැ. මොකද අතීතයේ නිගණ්ඨනාත පුත්‍ර මක්කලි ගෝසාල පකුද කච්චායන පූර්ණ කස්සපාදී ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. ඒ ශාස්ත්‍රුන් වහන්සේලා සරණ ගිහිපු ශ්‍රාවකයෝට හිකුත් හිටියා. ඉතින් ඒ සංසාර පුරුද්දට මන් දන්නේ මේ අද කාලෙත් මෙච්චර ශ්‍රී සද්ධර්මයේ ලැබිලා තියෙද්දිත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්න ඕනේ නැතය, ඉගෙන ගන්න ඕනේ නැතය, ඒවා ඉගෙන ගන්නේ පොත්ගුල්ලන්ය, ඒවා පොතෙන් කියන්නේ නැතිය, මට හිතන එක මම කියනවාය කියලා මාන්නෙන් කියන යම් කිසි දේශකයෝ ඉන්නවා නම්, රහත් වුණා කියලා ප්‍රසිද්ධියේම විවරණ කරන යම් ව්‍යාජ රහතුන් වහන්සේලා වශයෙන් අපි නම් කරන අද කාලයේදී තුච්ච පුරුෂයෝ ඉන්නවා නම්, ඒ අයව සරණ යන්න හිතෙන්නේ, හිත පහළ වෙන්නේ සසරේදී අර වගේ සස්ත්‍රාෂ්ටවරු සරණ ගිහිපු අයටමයි. මේ දේශනාවේ අට කතාවෙන් පැහැදිලි කරනවා ජවන වාරවලදී මිත්‍යා දෘෂ්ටිය බලවත් ගත්තට පස්සේ දිගින් දිගට ප්‍රගුණ කරාට පස්සේ සසරදිත් හිත නැමෙන්නේ මිත්‍යා දෘෂ්ටියටමයි. තෙරුවන් සරණ යන්න හිතෙන්නේ, භාග්‍යතුන් වහන්සේ ධර්මයට පැහැදෙන්නේ නැහැ, හිත නැමෙන්නේ නැහැ. හිත නැමෙන්නේ කොහෙන් හරි මිත්‍යා දෘෂ්ටිය ගෙනත් දුන්නොත් අනේ සාදු කියලා ඒක පස්සේ යනවා. ඒකට හේතුව ඒකයි සසර පුරුද්ද. එනිසා අපි උරණ වෙලා වැඩන්නේ, අපි තරහ අරගෙන වැඩකුත් නැහැ. ඒ අය යාලගේ ගමන කොහොමත් නිරයට යනකම්ම යනවා, ඒක නතර කරන්නේ නැහැ. ඒ හාමුදුරුවරුත් යනවමයි, ඒ ගිහි අය ඒකට ආවඩලා ඒව සරණ ගිහිල්ලා ඒවට අනුග්‍රහ දක්වලා යන්නේ නිරයට. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ රැකගන්න නෙවෙයි මේ අනුග්‍රහය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නැති කරන්නට, ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කැළලක් කරන්නටයි ඒ අයගේ මේ වචනය අනිවාර්යයෙන්ම හේතුවක් වෙන්නේ. ඒ නිසා ඒ හේතු කාරණා සිහි කර ගනිමින් අපි විශේෂයෙන් මේ දේශනා මාලාව ආරම්භ කළේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්මතු වේවා කියන අදහසින්. එනිසා භාග්‍යතුන් වහන්සේ අපමණ සසරේදී පෙරුන්දම් පුරලා අවබෝධ කරගත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත් තමන් වහන්සේගේ පාරමී බලයෙන් අවබෝධ කරගත් මේ ශ්‍රී සද්ධර්මයේ අද මේ දේශනාව වන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ
ගහපති වර්ගයේ 10 වෙනි අවසාන දේශනාව අපන්නක සූත්‍රයයි. එයිදී නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපති වරුනි බබදු වාද ඇත්තා වූ මෙබදු දෘෂ්ටි ඇත්තා වූ ඇත මහණ බමුණෝ වෙති. කරන්නාහටත් කරවන්නාහටත් සිඳින්නාහටත් සිඳවන්නාහටත් දඬෙන් පීඩා කරන්නාහටත් පීඩා කරවන්නාහටත් ශෝක කරන්නාහටත් ක්ලාන්ත කරන්නාහට කම්පණය කරන්නාහට කරවන්නාහට සතුන් මැරීම කරන්නාහට කරවන්නාහට නුදුන් දේ ගන්නාහට ගම් පහරන්නාට ගම් පහරවන්නාට මහත් වූ පැහැර ගැනීම කරන්නාට එක ගයක් වටකොට පැහැර ගන්නා කෙනාට මංකොල්ල කෑමෙහි සිටින කෙනාට අනුන්ගේ අන්න යන කෙනාට බොරු කියන කෙනාට පාපයක් නැත. මෝහත් කෙලවරක් ඇති චක්‍රයකින් යමෙක් මේ පෘථුවේහි සියලු ප්‍රාණීන් එක මස් ගොඩක් එක මස් රසක් කරයිද ඒ හේතුවෙන් පවක් නැතේ කියන්නේ දැන් මෙයා සතුන් මැරුවත් හොරකම් කළත් මං පැහැරුවත් පරිස්සමින් වෙත ගියත් ආයුධයක් අරගෙන ලෝකෙම සත්වයෝ එක මස් ගොඩක් බවට පත් කළත් එයාට එකින් පවක් සිද්ධ වෙන්නේ නැහැ. පාපයාගේ පැමිණීමක් කියන්නේ විපාක ලැබෙන්නේ නැත. ගංගා නම් ගඟේ දකුණු යුරට නසමින් දකුණු යුර ඒ දිශාවෙන් තියෙන සියලු තැන විනාශ කරමින් මිනිස්සු මරමින් විනාශ කරමින් සිඳිමින් පීඩා කරමින් යනවාද ඒකෙන් පාපයක් නැහැ. ගංගා නම් නදී දකුණු යුරු දිගේම මිනිස්සු මරමින් ගියත් පාපයක් නැහැ. ඒක විපාකයක් නැහැ. ගංගා නම් ගංගෙහි උතුරු යුරද උතුරු යුරද දෙමින් දෙවමින් පුදමින් පුදවමින් පූජා කරවමින් ගියත් ඒ කියන්නේ දන් දීගෙන ගියත් ඒ යුර පුරායින මිනිස්සුන්ට ඒකෙන් ලැබෙන පිනකුත් නැහැ. පින්වල ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. දීමෙන් ඉන්ද්‍රිය දමණයෙන් සංවරයෙන් සත්‍ය වචනේ පිනක් නැත පිනේ විපාකයක් නැත කියලා කියන සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ ඉන්නවා. දැන් මේක මිත්‍යා දෘෂ්ටියක්. මොකද්ද මෙයා කියන්නේ පෞකලාට කමන්නේ විපාක නැහැ. ගංගා නම් නදියේ දකුණු යුර දිගේ මිනිස්සු මරාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. උතුරු යුර දිගේ දන් දෙමින් ගියත් පිනක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දන් දීලා වැඩන්නේ ඉන්ද්‍රිය දමණය කරගෙන ඉන්ද්‍රිය සංවරයෙන් හිටියලා ඉති වැඩක් නැහැ. ඒක බොරු වැඩක්. සත්‍ය වචන කතා කරලා කියයි කියලා කි පිනක් නැහැ. ඒක වැඩක් නැති දෙයක්. පින් කිරීමෙන් වැඩකුත් නැහැ කියන මේ දෘෂ්ටියට පත් වෙනවා. ගෘහපතිවරුනි ඒ මහාන බමුණන්ට ඇතැම් මහාන බමුණු කෙලින් විරුද්ධවාද ඇත්තෝ වෙත. ඕව මෙසේ කීවාහුයි. කරන්නාහට කරවන්නාහට දැන් ඒකේප දෘෂ්ටියට කෙලින්ම විරුද්ධවාද. අපන්නකු මතවාදයක් දරනවා නිවැරදි මතවාදයක් දරනවා මෙන්න මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණ විශේෂයෙන් රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ කියන අදහස තමයි ඉන්නේ. මොකද්ද කරන කෙනාටත් පව් කරවන කෙනාට සිඳින කෙනාට සිඳවන කෙනාටත් පෙළන කෙනාට පෙළවන කෙනාට ශෝක කරවන කෙනාට ක්ලාන්ත කරවන කෙනාට කම්පණය කරවන්නාට කරන කෙනාට කරවන කෙනාට සතුන් මරණ කෙනාට මරවන කෙනා මරවන කෙනාට නුදුන් දේ ගන්න කෙනාට ගම් පහරන කෙනාට බලවත්කාරකමින් ගන්න කෙනාට එක්ගයක් වට කරලා පැහැර ගන්න කෙනාට මම් පැහැරීමේදී කියන්නේ පාරවල හැංගිලා ඉඳගෙන පැහැර ගන්න කෙනාට පරාඹුවන් කරා යන කෙනාට කියන්නේ කාම මිච්ඡාචාරයේ දෙන කෙනාට බොරු කියන කෙනාට බොරු කියවන්න කරන කෙනාට කරවන්නා වූ කෙනාට පාපයක් තියෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය. ඒකේ පවක් තියෙනවා. මෝහත් කෙලවර ඇති චක්‍රයක් අරගෙන ආයුධයක් කරා මේ පෘථුවේ සියලුම ප්‍රාණි මස් ගොඩක් එක මස් රසක් බවට පත් කරනවද ඒ හේතුවෙන් පාපයක් තියෙනවා. එහෙම මෙරුවත් සත්තු මිනිස්සු පවක් තියෙනවා කියලා කියනවා. පාපේ විපාක ලැබීමක් තියෙනවා. ගංගා නම් ගඟේ දකුණ යුර නසමින් නසවමින් සිඳිමින් සිඳවමින් පෙළමින් පෙළවමින් යනවා නම් ඒ හේතුවෙන්ද පවක් සිද්ධ වෙනවා. පාපේ විපාක ලැබීමත් සිද්ධ වෙනවා. ගංගා නම් ගඟේ උතුරු යුර දිගටම දන් දෙමින් දෙවමින් පුදමින් පුදවමින් යනවනම් ඒ හේතුවෙන් පිනක් තියෙනවා. පිනේ ආනිසංස ලැබීමකුත් තියෙනවා. දන් දීමෙන් ඉන්ද්‍රිය දමණයෙන් සීල සංවරයෙන් සත්‍ය වචනේ කතා කිරීමෙන් පින් සිද්ධ වෙනවා. ඒ පිනේ ආනිසංස ලැබීමකුත් තියෙනවා කියන එක තමයි මෙතන සම්මා දිට්ඨියන අදහස් දෙකක් ආව. එක කොටසක් කියනවා මෙරුවත් හොරකම් කළත් කාමීච්ඡාචාරයේ කළත් ගම් පැහැරුවත් කොච්චර මිනිස්සු මෙරුවත් ඒකේ පාපයක් නැහැ. එක දිශාවක උතුරු යුර දිගේම
දන් දීගෙන ආවත් ඒකේ පිනකුත් නැහැ ඒකේ ආනිසංස ලැබෙන්නෙත් නැහැ කියලා සම්මාදිට්ඨිය යතුව දේශනා කරන ශ්‍රමණයන් වහන්සේලා දේශනා කරන එහෙම කරන හැම එකකම විපාක තියෙනවා සතුන් මරණ එකේ මරවණ එකේ බොරු කියන එකේ කියවණ එකේ හොරකම් කරන එකේ සතුන් මරණ මේ මිනිස්සු මරණකින් ඔය විදියට මුළු ලෝකෙම ඒව පවක් සිද්ධ වෙනවා එක ඌරක මිනිස්සු මරණකින් පවක් සිද්ධ වෙනවා එක ඌරක දන් දෙන එකකින් පින සිද්ධ වෙනවා ගෘහපති වරුනි ඒ කුමක් කියලාද හිතන්නේ මේ මහාන බමුණු ඔවුනොවුන්ට කෙලින් විරුද්ධවාද ඇති අයද නැද්ද කියලා අහනවා එසේ ස්වාමිනි ඔවුනොවුන්ට ඒ කියන්නේ කිනකාට විරුද්ධයි අර කලින් කියව එකට කෙලින්ම විරුද්ධ ප්‍රතිපදාවකින් යුක්තයි අපන්නක ප්‍රතිපදාවකින් යුක්තයි කියනවා දෙවනි ශ්‍රමණ බ්‍රාහ්මණ කොටස ඒ දෙවනි කොටස තමයි අපන්නක ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්නේ මොන ප්‍රතිපදාවද මේ දීමේ ආනිසංස තියෙනවා ඉන්ද්‍රිය සංවරය ආනිසංස තියෙනවා සත්‍ය කතා කිරීමේ පිනක් තියෙනවා ඒ ආනිසංස තියෙනවා කියලා උත්තර දෙනවා මේ ගෘහපතිවරු ස්වාමීනි ඕන් අතරෙහි යම් මේ මහාන බමුණ මෙබඳු වාද ඇත්තු මෙබඳු දෘෂ්ටි ඇත්තු වෙද්ද එනම් කරන්නාහට පව් කරවන්නාහට ජීවිත සිඳින්නාහට සිඳවන්නාහට තලන්නාහට තලවන්නාහට ශෝක ඇති කරන්නාහට ශෝකේ ඇති කරවන්නාහට ක්ලාන්ත කරවන්නාහට කම්පා කරන්නාහට කරවන්නාහට සතුන් මරන්නාට මරවන්නාට නොදුන් දේ ගන්න කෙනාට බලහත්කාරයෙන් ගන්න කෙනාට එක ගයක් වට කරලා පැහැර ගන්න කෙනාට මම් පහරන කෙනාට පරාඹුවන් වෙත යන කෙනාට බොරු කියන කෙනාට කිසියම් පවක් කරමි සිතා කළත් පවු නැත කෙලවර මෝහත් ඇති චක්‍රයකින් යමෙක් මේ පොළවේ සියලු ප්‍රාණීන් එක මස් රසක් කරනවද මස් ගොඩක් කරනවද ඒ හේතුවෙන් පවක් නැත පාපයාගේ පැමිණීමක් නැත ගංගා නම් ගඟේ දකුණේ උර දිගටම සතුන් මරමින් ගියත් නැසුවත් නැස සිඳුවත් සිඳෙව්වත් තලමින් ගියත් පෙළමින් ගියත් මරණයට පත් කරවන් ගියත් ඒ හේතුවෙන් පවක් නැත පාපයාගේ විපාකයක් පැමිණෙන්නේ නැත ඉතින් ගංගා ඉවුරේ උතුරු දිසාව උතුරු ඉවුර දිගේම දෙමින් දෙවමින් පුදමින් පුදවමින් දන් දෙමින් ගියත් ඒ හේතුවෙන් පිනක්ද නැත පිනේ ආනිසංසයක් පැමිණෙන්නේද නැත දීමෙන් ඉන්ද්‍රිය දමණයෙන් සීල සංවරයෙන් සත්‍ය වචනෙන් පිනක් නැත පිනෙහි පැමිණීමක් නැත කියා ඔවුන් පිළිබඳ මෙය කැමැතිය යුතුය ඔවුන්ට මොකද්ද වෙන්නේ එහෙම කියන අය ඉන්නවනම් ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ගත්තු කෙනෙක් ඉන්නවනම් ඔවුන්ට මෙන්න මෙහෙම වෙනවා යම් මේ කයින් මනා හැසිරීමක් වේද වචනයෙන් මනා හැසිරීමක් වේද සිතින් මනා හැසිරීමක් වේද මේ කුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් නොමනා හැසිරීමක් වේද වචනයෙන් නොමනා හැසිරීමක් වේද සිතින් නොමනා හැසිරීමක් වේද මේ අකුසල ධර්ම තුන සමාදන්ව වාසය කරන දැන් අර කුසල් පිරිහුණා මිත්‍යා දෘෂ්ටි නිසා අකුසල් සමාදන් වුණා කයෙන් වචනේ සිතෙන් මේ තුනෙන්ම අකුසල් තමයි මෙයා රැස් කරන්නේ එසේම ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසීම දකින්නේ නැහැ කුසල ධර්මයන්ගේ කම්සප අත්හැරීම ආනිසංසය පිරිසිදු බවක් දකින්නේ නැහැ. දැන් යා අකුසලයේ දෝෂ දකින්නේ නැහනේ. ඒ වගේම කුසලයේ ආනිසංස දකින්නෙත් නැහැ. එහෙනම් දෝෂේ දකින්නේ නැති නිසා අකුසල්ම කරනවා. කුසලයේ ආනිසංස පිරිසිදු බව කාමයන් අත්හැරීම දකින්නේ නැති නිසා එයා කුසල් කරන්නෙත් නැහැ. ඇත්තවම පව් පින් කිරීම නැත යනු මොහුගේ දෘෂ්ටිය වේ. ආන්නේ තියෙනවයි කියන පින කියන එකයි පව කියන එකයි නැහැයි කියලා තමයි එයා දෘෂ්ටිගත වෙන්නේ. ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය. ඇත්තවම පින්පව් ගැන ඒ ක්‍රියාව ගැන ප්‍රියතන පින්පව් ගැන ක්‍රියා කියන එක දැන් ක්‍රියා නැහැ කියන එක තමයි අක්‍රිය දෘෂ්ටියෙන්ද අක්‍රීය වාද කියලා කියනවා. ක්‍රියාවක් නැත, කර්මයක් නැත, කර්ම නැති බව තමයි මෙතන කියන්නේ. කලින් අපි විස්තර කරේ කාරණේ විපාක නැත කියන එකයි දැන් විස්තර කරනවා. ඒ කලින්ගේ නාස්තිකනේ, නාස්තික දිට්ඨියෙන් කියේ විපාක නැත, ආස්තික දිට්ඨියෙන් කියේ විපාක ඇත කියන එක. දැන් මෙතෙන්දි කියනවා අකිරිය දිට්ඨිය ක්‍රියාවක් නැත, කර්මයක් නැත කියලා. ඒ කර්මයක් නැත කියන දිට්ඨියම මිත්‍යා දෘෂ්ටියයි. පව්පින් නැත කියන කල්පනාව මිත්‍යා සංකල්පනාවයි. මිත්‍යා සංකල්පනාවවත් මිත්‍යා වැරදි කල්පනාවයි. ඒ වගේම ඒකේන ඒ පින්පව් නැහැ කියලා වචනෙන් කියනකොට ඒක මිත්‍යා වචනය වෙනවා. ඇත්තවම කර්මය නැතයි කීම.
යම් කර්මයේ තියනවා කියලා කියන රහතන් වහන්සේලා ඉන්නවනම් ඒ රහතන් වහන්සේලට විරුද්ධ වුණා වෙනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලට විරුද්ධ වුණා. එත්තාවුම කර්මය ගැන ක්‍රියාවක් නැතයි අනුන්ට අඟවයිද? මෙය ඔහුගේ අසත්‍ය වූ ධර්ම ඇඟවීමක් වෙන. දැන් අනුන්ට අඟවනවා කියලා ඒත් උගන්වල කියනවා කර්මයක් නැහැ කියලා. ඒ ඇඟවීම අසත්‍ය වූ ඇඟවීමක්. අසත්‍ය ධර්ම අසත් ධර්ම ඇඟවීමක් වෙනවා. ඒ අසත්‍ය වූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කරන එහෙම ඒ කර්මේ නැහැ කිය කී අඟවමින් කියන අපි කියන එකම තමයි හරි අපිම තමයි උසස් කියලා තමන් උසස් කරගන්න. අනිත්‍යය මොනවද දන්නේ අනිත්‍යය කියන වැරදි කියලා අනුන්ව පහත් කරම කරන ඒ කියන අකුසලයේ කරගන්නවා. තමන් උසස් කරගන්න එකත් කරනවා අත්තුක්කංශනේ පරවම්බන වශයෙන් එතෙන්දිම ඒ මොහොතෙම අනිත්‍යය පහත් කරනවා එතෙන්දි වචනේ. මෙසේ ඔහුට මුලින්ම සිල්වත් බව නැති වුණා. සිල්වත් බව නැති වෙලා දුස්සීල බව ඇති වුණා. එසේම මිත්‍යා දෘෂ්ටිය ඇති වුණා. ඇයි? තිබෙන්නා වූ කර්මය නැහැ කියලා හිතනකොටම දෘෂ්ටි ගත්තා මිත්‍යා දෘෂ්ටිය. එහෙම කල්පනා කරනකොට මිත්‍යා කල්පනාව ඇති වුණා. ඒක වචනයෙන් කියනකොට මිත්‍යා වචනය ඇති වුණා. එසේ කර්මය පිළිගන්න රහතන් වහන්සේට විරුද්ධ වීමත් එක්කම ආර්යයන්ට විරුද්ධ වීම කියන අකුසලය ඇති වුණා. असत्य उदारमे अंगवीम अकुशले अतिऊना तम उसास्किरीम अकुशले अतिऊना अनुपहात्किरीम अकुशले अतिऊना ए लामक कुशल दारम सियालम मेकिन अकिरियवादकेन मिथ्यादुष्टियेन तमय हटगात्ते गृहपति वरुणि ඒ කාරණේ නුවණැති පුරුෂයන් මෙසේ කල්පනා කරනවා. නුවණැති පුරුෂයෙක් ඒ විස්තරය ගැන මෙන්න මෙහෙම කල්පනා කරනවා. ඉතින් කර්මයක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයා ශරීරයේ බිඳී තමන්ට සෝයක් කරන්නේ. ඉදින් ක්‍රියාවක් ඇතනම් කර්මයක් තියෙනවනම් මේ පුරුෂයා මරණින් මත්තේ සැප නැත්තා වූ විවසව පතිත වන්නා වූ නිරේ ඉපදෙනවාය කියලා හිතනවා. ඒකාන්තයෙන් ක්‍රියාවක් නොවේවා. ඒ කියන්නේ කර්මය නැහැ කියලා හිතමුකෝ. මේ පින්වත් සමන බමුණන්ගේ වචනේ සත්‍යවද? එයාලා කියන ඇත්ත කියලා හිතමුකෝ. එහෙම වුණත් මේ කියන පුරුෂයන්ගේ මේ ආත්මභාවයේම ඔවුන් දුස්සීලය කියලා නුවණැත්තන්ගේ ගරිහාවට පත් වෙනවා. දුස්සීලෝ පුරුෂ පුද්ගලයා අකිරියාවාද ඇත්තේ මිත්‍යා දෘෂ්ටිකේක කියලා මිනිස්සු අතර විශේෂයෙන් බුද්ධිමතුන් අතර ගරිහාවට පත් වෙනවා. ඉතින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පුරුෂයා මේ ආත්මයේම නුවණැත්තන්ගේ ගරිහාවට පත් වෙනවා. යන යමක් වේද ඒ ශරීරයේ බිඳීමේ මරණින් මත්තේ සැප නැති නිරයට පත් වෙනවා කියන දෙකක් තියෙනවා නම් මේ දෙකෙන් මෙයා පරාජයට පත් වෙන මෙලවත් නිඳා ලබනෝ පරලව අපාය නිරේච්චනවා ඒ තුලින් දෙලවෙන් මෙයා පරාජයට පත් වුණා වෙනවා. මෙසේ මොහුගේ මේ ඒකාන්ත ධර්මය නපුරු කොට සමාදන් වුණා වෙනවා සම්පූර්ණ කළා වෙනවා කුසලයේ හිස්ුණා වෙනවාය කියලා දැන් පේනවා. කර්මයේ ප්‍රතික්ෂේප කළා. ඒ කර්මයේ ප්‍රතික්ෂේප කරලා එයා මිත්‍යා දෘෂ්ටියක් ගත්තා. ඒ කියන්නේ මොනවා කළත් විපාක නැහැ. අක්‍රීය වාදයනේ. ඒ අක්‍රීය වාදය කියන්නේ වැරදි දෘෂ්ටියක් කරගෙන මිත්‍යා දෘෂ්ටිය. ඒ කල්පනා මිත්‍යා සංකල්පනා. ඒ වචනේ මිත්‍යා වචනේ. ආර්යයන් වහන්සේලා කර්ම වාදීනේ. කුසල කුසල කර්ම විපාක කියා දෙනවනේ. ඒ රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලා විරුද්ධ වීමත් කියන අකුසලයක් එයා රැස් කර ගන්නවා. ඔය අසත් ධර්ම ප්‍රචාරය කරනවා. අසත් ධර්මෙන් බොහෝ දෙනාට හේතු ගන්න හදන එකෙන් අකුසල සිද්ධ කරනවා. ඒති තමන් උසස් කරගන්නවා අනුන්ව පහත් කරනවා. ඒ ටික කරලා එයා මෙලවම බුද්ධිමතුන්ගේ නින්දාවටපත් වෙනවා. එයා දුස්සීලයක්, මේ අක්‍රීය වාදයක් කර්මය පිළිගන්නේ නැති කෙනෙක් කියලා ප්‍රඥාවන්තයන්ගේ ගරිහාවට ලක් වෙනවා. මරණින් පස්සේ හිසේ තබමින් තියන්නා වගේම කෙලින්ම නිරයට වැටිලා පරලොවදී දුක් විඳිනවා. එනම් මෙලවත් පරලොවත් දෙකේම එයා පෙරදුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා ඒකේ නකිරිය වාදයේ කියන මිත්‍යා දෘෂ්ටිය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ගෘහපති වරුණි, ඔවුන් අතර යම් පහන බමුණෙක් ශ්‍රමණ බමුණ තව ඉන්නවා. මෙන්න මේ වගේ අදහස් තියෙනවා. මෙබඳු දෘෂ්ටි තියෙනවා. එනම් කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සිඳවන්නාට, පෙළන්නාට, පෙළවන්නාට, ශෝක කරන්නාට, ශෝක ඇති කරවන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පා කරවන්නාට, කම්පා ඇති කරවන්නාට, සතුන් මරන්නාට, මරවන්නාට, නොදුන් දේ ගන්න කෙනාට, ගෙවල් විඳින කෙනාට, බලහත්කාරයෙන් පැහැර ගන්න කෙනාට, මගක රැකලිඳගෙන මම් පහරන කෙනාට, ගෙවල් වට කරලා ගෙවල් වලින් පැහැර ගන්න කෙනාට, පරාඹුවන් වෙත යන කෙනාට, බොරු කියන්නාට,
පාපයක් ඇත. කෙලවර මෝහත් කරපු චක්‍රයක යමෙක් මේ පොළවේ ප්‍රාණී එක මස් ගොඩක් කරනවද එක මස් රසක් කරනවද ඒ හේතුවෙන් පවක් තියෙනවා. පාපයාගේ පැමිණීම විපාක ලැබීමකුත් තියෙනවා. ඉදින් ගංගා නම් ගඟේ දකුණු ඉවුරෙන් මරමින් මරවමින් සිඳිමින් සිඳවමින් පෙළමින් පෙළවමින් යනවාද ඒ හේතුවෙන් පාපයක් තියෙනවා. පාපේ විපාක ලැබෙනවා. ඉදින් ගංගා නම් ගඟේ උතුරු ඉවුර දක්වා දෙමින් දෙවමින් පුදමින් පුදවමින් යනවා නම් ඒ හේතුවෙන් පිනකුත් තියෙනවා. එහි ආනිසංස ලැබීමකුත් තියෙනවා. ඔවුන් පිළිබඳ මෙන්න මේ දේ කැමති වෙන්න එනවා. ඒ කියන්නේ දැන් විපාක තියෙනවා කියලානේ මේ සමන බමුණු කියන්නේ. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා මේ කියන්නේ විපාක තියෙනවා. දින දේ ආනිසංස තියෙනවා. එතකොට ගංගා නම් නදී එක ඉවුරකදී මරාගෙන ගිය සතුන් ඒක විපාක තියෙනවා. පව සිද්ධ වෙනවා. එක ඉවුරක දන් දෙමින් ගියොත් ඒක පින් සිද්ධ වෙනවා. ඒ ආනිසංස තියෙනවා. මේ කයෙන් අයහපත් ඇසිරීමක් වෙනවා. වචනෙන් අයහපත් ඇසිරීමක් වෙනවා නම් සිතින් අයහපත් ඇසිරීමක් වෙනවා නම් මේ අකුසල ධර්ම තුන දුරු කරලා යම් මේ කයින් යහපත් ඇසිරීමක් වචනේ යහපත් ඇසිරීමක් සිතින් යහපත් ඇසිරීමක් තියෙනවා නම් මේ කුසල ධර්ම තුන යා සමාදන්ව වාසය කරනවා. ඊට හේතු මොනවාද කියලා අහනවා. ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලසීම කුසල ධර්මයන්ගේ කාමයන්ගෙන් වෙන්වීම ආනිසංස පිරිසිදු බව දකිනවා. දැන් අකුසලේ ආදීනව දකිනවා. කුසලේ ආනිසංස දකිනවා. ඒ නිසා යා ඇත්තා වූම කර්මය ක්‍රියාවාදී බව කර්ම විපාක තියෙනවායි කියලා කුසල කර්ම සහ අකුසල කර්ම විපාක පිළිගැනීම කියන මේ ක්‍රියාවාදී බවම ඔහුගේ සම්මා දිට්ඨියයි. ඒ ක්‍රියාව පිළිබඳ සංකල්පනාව ක්‍රියාවක් ඇත විපාක ඇත කියන සංකල්පනාව ඒ ක්‍රියාවාදී සංකල්පනාව සම්මා සංකල්පයයි. ඒ ඇති සැබවින්ම තිබෙන්නා වූ ක්‍රියාව කර්මය ගැන යම් වචනයක් කියනවනම් ඒක සම්මා වාචාවයි. යහපත් වචනයයි. ඇත්තා වූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතයි කියේ කියා රහතන් වහන්සේලාගේ වාදයෙන් පිහිටා සිටින නිසා ආර්යයන්ට විරුද්ධ නොවීම කියන කුසලයත් ඔහු වෙත සිද්ධ වෙනවා. ඇත්තවම කර්මය ගැන කර්මයක් ඇතයි කියලා අනුන්ට අඟවමින් ඔවුන් ධර්මයේ සත්‍ය ධර්මයේ පිහිටවාලීමෙන් ඇඟවීමෙන් කුසල් රැස් කරගන්න ලැබෙනවා. තියෙන කර්මය තියේය කියලා ලෝක ජනතාවට මිනිස්සුන්ට අඟවා දෙනවා. මතු කර දීමෙන් ඇඟවීමෙන් කුසල් රැස් කරනවා. ඒ ධර්ම ඇඟවීමේදී දේශනා කිරීමේ තමන් උසස් කරගන්නේ නැහැ. ඒ කර්මය පිළිබඳ දේශනා කරමින් ආපි විතරයි හත් කියන අනිත් අය බොරු කියන කියලා එහෙම අනුන් පහත් කරන්නේ නැහැ. මෙසේ මුලින්ම ඔහු දුස්සීල භාවය දුරු කරලා සිල්වත් භාවයට පත් වුණා. ඒ සම්මා දෘෂ්ටි ඇති වුණා. සම්මා සංකල්පනාව ඇති වුණා ඔහුට. සම්‍යක් වචනය ඔහු දියුණු කළා. ආර්යයන්ට විරුද්ධ වුණේ නැහැ. සත්‍ය වූ ධර්මය ඇඟෙව්වා. තමන් උසස් කළෙත් නැහැ. අනුන් පහත් කළේ නැහැ. මෙසේ මොහුට නොයෙක් කුසල් සමාදන් වුණා, දියුණු වුණා. හේතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා. නිවැරදි අවබෝධයෙන් යුත් වුණා. එහෙනම් සම්මා දිට්ඨියම මුල් කරගෙන මෙතනදී කුසල් රැස් කරගන්න ලැබුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, ආර්යයන්ට විරුද්ධ නොවීම, සත්‍ය ධර්මය ඇඟවීම, තමන් උසස් නොකිරීම, අනුන් පහත් නොකිරීම කියන මේ කුසල ධර්ම සමාදන් වෙන්න යාට ලැබුණා. හේතුව සම්මා දිට්ඨියෙන් පිහිටා ඒ ක්‍රියාවාදී තමයි සම්මා දිට්ඨි. අකිරිය වාදී තමයි එතෙන්දී මිත්‍යා දෘෂ්ටි. එහෙනම් කර්මය පිළි නොගැනීම එක අන්තයක්. ඊට හාත්පසින්ම විරුද්ධ අපන්නක ප්‍රතිපදාව තමයි කර්මය පිළිගැනීම. ගෘහපතිවරුනි, ඕන් අතරින් නුවණැති පුරුෂයෙක් මෙහෙම හිතනවා. ඉතින් කර්මයක් ඇතනම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයෝ මරණින් පස්සේ යහපත් ගති ඇති ස්වර්ග ලෝකයේ නැත්නම් දෙව්ලෝ උපදිනවාය. ඒකාන්තයෙන් ක්‍රියාවක් නොවේ නම් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනේ සත්‍ය නම් එතකදුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලයෝ මේ ජීවිතේම කියන පරලොව නොගියත් යන්න පෙර කර්මයක් නැති වුණත් කමන්නේ. මේ කියන ධර්මචර්යා වේදීම නිසා, කුසල චර්යා වේදීම නිසා ප්‍රඥාවන්තයන්ගේ ප්‍රශංසාවට සුදුසු වෙනවා. මේ කෙනා සිල්වත් කෙනෙක්, ක්‍රියාවාදීෙක්, කර්මය පිළිගන්නා කෙනෙක්, සම්මාදිට්ඨිකයෙක් කියලා ප්‍රශංසාවට පත් වෙනවා. ඉතින් ක්‍රියාව ඇත්තේම නම් ඒකාන්තයෙන් පරලෝ විපාක දෙනවා නම් කර්මය. කර්මයක් තියෙනවා නම් ඒ පුරුෂයා මුලින් මෙලවදී නුවණැත්තන්ගේ ප්‍රශංසාවට පත් වෙනවා. කය බිඳී මරණින් පස්සේ මනාගතිය ඇති සුගතියේ ස්වර්ග ලෝකේ
දෙව්ලොව උපදිනවා ඒ ලෝක දෙකම ජයගත්තා බවට පත් වෙන මෙසේ ඔහු ඒකාන්තයෙන් ධර්මය මනාව සම්පූර්ණ කරන ලද්දේ සමාදන් කර ගන්න ලද්දේය දෙපසම පැතිර සිටියා අකුසලයෙන් හිස් වුණා අකුසලයෙන් දුරු වුණා කුසලයේ පිහිටියා මෙලවත් ප්‍රශංසා ලැබුවා පරලොවස් සුගතිය ඉපදුනා ඒ නිසා දෙලොවම ජයගත්තා කියලා භාග්‍යතුන් වහන්සේෙහිදී විස්තර කරන මේ ක්‍රියාවාදී තින වටිනාකම කර්මයේ පිළිගැනීමේ වටිනාකම ගෘහපතිවරුනි මෙබඳු වාද ඇත්තා වූ මෙබඳු දෘෂ්ටි ඇත්තා වූ ඇතැම් මහාන බමුණෝ ඉන්නවා මෙන්න මේ විදිහට තවත් කොටසක් ගැන දැන් කියනවා දැන් කලින් අපි දේශනා කළ ඊයේ දවසේදී නාස්තික දෘෂ්ටිය ඒ කියන්නේ විපාක නැහැ කියන එක ඒකේ ආස්තික දෘෂ්ටියෙන් විපාක තියෙනවා කියලා පිළිගැනීමෙන් මෙලව ප්‍රශංසා ලැබුණා පරලව සුගතිය ගියා අද දවසේදී විස්තර කළා මුලින්ම අපි අකිරිය වාදය ගැන අකිරිය වාදයෙන් කිව්වේ මොනතරම් පව් කළත් ඒ කර්ම විපාකයක් නැහැ ඒ කර්මයක් රැස් වෙන්නේ නැහැ ක්‍රියාවක් නැහැ දන් දුන්නේ නැහැ කියලා පිනකුත් නැහැ නමුත් ඒකේ විරුද්ධ අදහස තමයි අපන්නක ප්‍රතිපදාව තමයි ක්‍රියා දෘෂ්ටිය නැත්නම් ක්‍රියාවාදය ක්‍රියාවාදයද කියන්නේ ඒක සම්මා දිට්ඨිය කර්ම තියෙන කුසල් කර්ම තියෙන අකුසල් කර්ම තියෙන ඒ වගේ විපාක අකුසල් වල එනවා ආනිසංස කුසල් වල ලැබෙනවා කියන විශ්වාසය නිසා මෙලවත් එයා ප්‍රශංසා ලබනවා සිල්වත් නිසා එයා පරලොවත් සුගතියේ දෙව්ලොව ඉපදෙනවා මෙලවදී යා ලැබුවා කාරණා කීපය සම්මා දිට්ඨිය සම්මා කල්පනාව සම්මා වාචාව රහතන් වහන්සේලා අනුව යමින් ආර්යයන් විරුද්ධ නොවීම සත්‍ය ධර්මයේ ඇඟවීම තමන් උසස් කර නොගැනීම අනුම් පහත් කර නොදීම නොදැමීම දැන් අද මේ වෙනකොට දැන් තුන්වෙනි දෘෂ්ටියත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේකට කියනවා අහේතුක දිට්ඨිය කියලා හේතු නැහැ කියන දිට්ඨිය ඒකෙදි කර්ම පිළිගන්නේ නැහැ විපාකේ පිළිගන්නේත් නැහැ ඒ සමහර මිත්‍යා දෘෂ්ටිගත් ශ්‍රමණවරු මේ ලෝකයේ මෙබඳු දෘෂ්ටියක් තව ඇතම් මහාන බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නවලු සත්‍යයේ කෙලෙසීමට හේතුවක් නැහැ ප්‍රත්‍යක් නැහැ හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව සත්‍යෝ කෙලෙසෙනවා සත්‍යයන්ගේ පිරිසුදු වීමට හේතුවක් නැහැ ප්‍රත්‍යක් නැහැ හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව සත්‍යෝ පිරිසුදු වෙනවා බලයක් නැහැ පුරුෂ වීරයක් නැහැ පුරුෂ ශක්තියක් නැහැ පුරුෂ පරාක්‍රමයක් නැහැ සියලු සත්‍යෝ සියලු ප්‍රාණීන් සියලු භූතයෝ සියලු ජීවයෝ අවසංගන වූවාහු බලයක් නැත්තාහු වීරය නැත්තාහු නියමයක් නැත්තාහු කිසි ශක්තියක් නැහැ ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ සංගම ස්වභාවයක් නැහැ නොඑක් ප්‍රකාරයෙන් පැමිණියා වූ සවදෑරුම් වූ ජාතිවල සැප දුක් විඳි ඒ ඉබේටම සැප දුක් ලැබෙනවා ඒ කියන්නේ පුරුෂයෙක් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීරයෙන් කරන්න ඕන දෙයක් රැස් කරන්න ඕන දෙයක් නැහැ කර්ම වශයෙන් ඉබේටම ඔය ජීවත් වෙලා ඉබේම සැප ලැබලා ඉබේම දුක ලැබලා ඉබේම සවදෑරුම් ජාතිවල ඉපදලා සැප දුක් විඳිනවා කියලා දෘෂ්ටියක් තියෙනවා ඉතින් මේ දෘෂ්ටිය කෙලින්ම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා මේකට කියනවා අහේතුක දිට්ඨිය කියලා. ඉතින් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කෙලින්ම විරුද්ධ වූ අදහස් තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණු ඉන්නවා අපන්නක ප්‍රතිපදාවය දෙන පිරිසක් ඉන්නවා. එයා කියන්නේ මෙහෙමයි. සත්‍යයන්ගේ කෙලෙසීමට හේතුවක් තියෙනවා. ප්‍රත්‍යක් තියෙනවා. හේතුවක් ඇතිව ප්‍රත්‍යක් ඇතිව සත්‍යෝ කිරුට වෙනවා. සත්‍යයන්ගේ පිරිසිදු වීමට හේතුවක් තියෙනවා. ප්‍රත්‍යක් තියෙනවා. හේතුවක් ඇතුව ප්‍රත්‍යක් ඇතිව සත්‍යෝ පිරිසිදු වෙනවා. පුරුෂ බලයක් තියෙනවා වීරයක් කියලා එකක් තියෙනවා පුරුෂ ශක්තියක් තියෙනවා පුරුෂ පරාක්‍රමයක් තියෙනවා සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවියෝ වසඟ වූවා බලයක් නැත්තව වීරයක් නැත්තව නියමයේ සංගමයේ ස්වභාවය යන මේන් නානා ප්‍රකාර බවට පත් වෙන. ඒ කියන්නේ පුරුෂ පරාක්‍රම වීරයෙන් යුතුව කර්මය වෙනස් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා හේතු සම්පාදනය කරනවා ඵල ලබනවා කියන එකයි එනං ඒ සවදෑරුම් ජාතිවල සැප දුක විඳින්නේ නැහැ කියන ඉබේටම තමන් රැස් කරගත්තු කර්මාණු තමයි ඒ විපාක විඳින්නේ මේ ඉබේට සිදු වෙනවා නෙවෙයි අහේතුක සිදු වෙනා නෙවෙයි හැමදේම හේතු ප්‍රත්‍ය හේතුඵල රැස් කළා නම් රැස් කරපු ආකාර විපාක ලැබෙන යාදිසං වප්පතේ බීජං තාදිසං හරතේ ඵලං කල්යාණකාරීච කල්යාණං පාපකාරීච පාපක ඒ කියන්නේ යම්සේද වැපිරුවේ උඳු මේ වී වගේ දේ වැපරුවොත් වී අස්සන මේ ලැබෙනවා හොඳ දෙයක් ලැබෙනවා වල් පැලෑටිය වැපරුවොත් වල් පැලෑටි ලැබෙනවා ඒ වගේම කුසල් කරොත් කුසල් විපාක ලැබෙනවා සැප විපාක ලැබෙනවා අකුසල් කරොත් දුක් විපාක
මෙන්න මේ අදහසට කියනවා හේතුවාදය ඒක සම්මා දිට්ඨියක්ද වෙනවා මේ වාදය කෙලින්ම විරුද්ධවාදයක් නේද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා මේ ගෘහපතිවරුන්ගෙන් එතකොට ඒ අය කියනවා එසේ ස්වාමීනි කියලා ඔව් ස්වාමීනි කියලා උත්තර දුන්නා කෙලින්ම විරුද්ධයි අපන්නකයි එහෙනම් වැරදි ක්‍රමය තමයි අහේතුක දෘෂ්ටිය ඊට සම්පූර්ණ නිරුද්ධුණා සහේතුක නැත්නම් හේතුවාදය හේතුවාදය තමයි අපන්නක වෙන්නේ අවිරුද්ධ වෙන්නේ නිවැරදි වෙන්නේ ඒකාන්ත ප්‍රතිපදා වෙන්නේ නිවනට යන්න හේතු වෙන්නේ නම් මේ විදියට හේතු ප්‍රත්‍ය පිළිගන්නවා හේතුඵල ධම පිළිගත්තා වෙනවා ගෘහපති වරුණි ඔවුන් අතර යම් මේ මහණව මොනෝ මෙබඳු වාදයැත්තු මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙන්න එනම් සත්‍යයන්ගේ කෙලෙසීමට හේතුවක් නැහැ ප්‍රත්‍යක් නැහැ හේතුවක් නැතිව ප්‍රත්‍යක් නැතිව සත්‍යය පිරිසුදු වෙනවා බලයක් නැත වීරයක් නැත පුරුෂ ශක්තිය පුරුෂ පරාක්‍රමයක් කිසිම දෙයක් නැහැ සියලු සත්‍ය සියලු ප්‍රාණීන් ඒක ඉබේටම යයි සැප දුක් විඳිනවා සවදෑරුම් ජාතිවල ඉපදිලා යාල සැප දුක් ලබනවා ඔවුන් පිළිබඳ විශේෂයක් නැහැ හැමදේම ඉබේටම සිද්ධ වෙනවා කියන දෘෂ්ටිය තමයි තියෙන්නේ. මේ දෘෂ්ටියෙන් යුතුව මොකද කරන්න මේ අය? කයින් යහපත් ඇසිරීමක් තියෙනවා නම්, වචනේ යහපත් ඇසිරීමක් තියෙනවා නම්, සිතින් යහපත් ඇසිරීමක් තියෙනවා නම් ඒ කුසල ධර්ම දුරු කරනවා. යම් කයින් අයහපත් ඇසිරීමක් වෙනවා නම්, වචනෙන් අයහපත් ඇසිරීමක් තියෙනවා නම්, සිතින් අයහපත් ඇසිරීමක් තියෙනවා නම් ඒ අකුසල ධර්ම තුන සමාදන් වෙනවා. ඒ කියන්නේ දැන් කයින් අර කියන දෘෂ්ටිය නිසා දැන් දන්නව විපාක ලැබෙන්නේ නැහැ කර්ම නැහැ මොකද හේතුවක් නැහැ අහේතුකයිනේ ඒ නිසා සතුන් මරණ බය නැතු. එයා අසුරකම් කරනවා. එයා කාමීච්ඡාචාරය දෙනවා. කයෙන් අකුසල් තුනක් රැස් කරනවා. වචනෙන් බොරු කියනවා. කේලාම් කියනවා. හිස් වචන කියනවා. පරුස වචන කියනවා. වචනෙන් අකුසල් හතරක් රැස් කරනවා. හිතෙන් අවිජ්ජා දැඩි ලෝභය ව්‍යාපා මිච්ඡා දිට්ඨිය රැස් කර ගන්නවා. ඉතින් මේ අකුසල සමාදන් වෙච්ච මෙයා ඒ පින්ව මහණ බවණ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසෙලි බව කුසල ධර්මයන්ගේ කාමයන්ගේ වෙන්වීම ආනිසංස පිරිසිදු බව දකින්නේ නැහැ. එන අකුසලයන්ගේ ආදීනව දකින්නේ නැහැ. කුසලයන්ගේ ආනිසංස එයා දකින්නේ නැහැ. ඇත්තවම හේතුව නැතේ කියලා ਉਹ මිත්‍යා දෘෂ්ටි ගන්නවා. හේතු ප්‍රත්‍යයන්ගේ යන සිදු වෙනවා කියන එක ප්‍රතික්ෂේප කරලා අහේතුක වාදයේ සරණ යාමෙන් අහේතුක දෘෂ්ටිය ගත්ත වෙනවා. ඒ අහේතුක දෘෂ්ටිය ගැනීමම මිත්‍යා දෘෂ්ටිය වෙනවා උට ඒ ඇත්තවම හේතුව නැතේ කියලා කල්පනා කරනකොට ඒක මිත්‍යා සංකල්පනා බවට පත් වෙනවා ඇත්තවම හේතුව හේතුවක් නැත යන වචනෙන් කියනකොට හේතුවක් නැහැ මේ ලෝකේ සියල්ල ඉබේ සිදු වෙනවා කියලා කියනකොට ඒ වචනය මිත්‍යා වාචා වෙනවා වැරදි වචනය වෙනවා ඇත්තවම හේතුව හේතුවක් නැතයි කියයි යම් රහතන් වහන්සේලා හේතුවක් ඇත ඵලයක් ඇත කියලා දේශනා කරනවා නම් මේ අහේතුක වාදියා රහතන් වහන්සේලට ආර්යයන් වහන්සේලට විරුද්ධ වුණා වෙනවා. ඒ විරුද්ධ වීම ආර්යයන් විරුද්ධ වීම කියන අකුසලයේ බවට පත්වනවා. ඇත්තවම හේතුව හේතුවක් නැතේ අනුන්ට අඟවනවා. අසත් ධර්ම ඇඟවීමෙන් පෞසස් රැස් කර ගන්නවා. ඒ අසත්‍ය වූ ධර්මයේ හැඟවීමෙන්ද තමා උසස් කරන. ඒක අඟවන ගමන් තමන් උසස් කරන. අපි තමයි හරියටම කියන අනිත් අය ඔක්කොම බරු කියන්නේ කියලා අන්න අඟවනවා. තමන් උසස් කරනවා. එසේම ඒදී ඇඟවීමේදී එයා අනුන්ව පහත් කරන. තමා උසස් කරනවා අනුන් පහත් කරනවා. මෙසේ මුලින්ම මේ මිත්‍යා දෘෂ්ටිගත්තු කෙනාට සිල්වත්කම දුරු වුණා, දුස්සීල භාවයට පත් වුණා. එසේ මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පේ, මිත්‍යා වාචාව ආරයන්ට විරුද්ධ වීම, අසත්‍ය වූ ධර්ම ඇඟවීම, තමන් උසස් කිරීම, අනුන් පහත් කිරීම කියන ලාමක කුසල ධර්ම මිත්‍යා දෘෂ්ටි හේතුවෙන් ඔහුට හටගත්තා. ඒ නිසා එහි විපාකත් දරනු වෙනවා. වැරදි මාර්ගයට යවෙනවා. මේක සසර ගමන මුලා කරන මගක්, නිවන් දකින මග නෙවෙයි. අනතුරුව භාග්‍යතුන් සෙතෙන්දී හේතුවාදය පෙන්වනවා නිවනට මග, සුගතියට මග, යහපත් මාර්ගය සම්මා දිට්ඨියයි මෙතනින් විස්තර කරන්නේ අනතුරුව. ඔවුන් අතර නුවණැති පුරුෂයෙක් මෙහෙම කල්පනා කරනවා. එතකොට මේ කියන වැරදි අදහස ගත්ත කෙනාට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද වෙන්න පුළුවන්? හේතුවක් නැත්නම් මේ පුරුෂ පුද්ගලයා ශරීර බිඳිලා මරණින් පස්සේ එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුවක් නැහැනේ. ඒ නිසා විපාක ලැබෙන්නේ නැති නිසා. නමුත් හේතුවක් ඇත්නම් මෙසේ මේ පුරුෂ පුද්ගලයා ශරීරය බිඳිලා මරණින් පස්සේ සැප නැති, නපුරු ගති ඇති, නිරේ ඉපදිනවා.
හේතුවෙන් ඔහු මහා දුකකට පත් වෙනවා. ඒකාන්තයෙන් අපි හිතමු හේතුවක් නැහැයි කියලාම. එතකොට මෙයාලා කියන වචන ඇත්තයි කියලා හිතමු. ආන්න එහෙම හිතනකොට ඒ උනත් මෙලොව මෙයා දුස්සීලේ. මෙයා මිත්‍යා දෘෂ්ටිකයක එහෙනම් අහේතුක වාදයක කියලා මෙයා ගැන නුවණැති මිනිස්සු නිඳා කරනවා අපහාස කරනවා. මොකද මෙයා දුස්සීලයි, මෙයා මිත්‍යා දෘෂ්ටිකත්ව නිසා මෙයාගේ ජීවත් වීමේ ස්වභාවයෙන් මෙයා පින් ප්‍රකට වෙනවා. මෙයා දුස්සීල කෙනෙක්, නරක කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. ඒ නිසා මෙලොවම නිඳාවට පත් වෙනවා. ඉතින් හේතුවක් තියෙනම් කර්මයක් ඵලයක් තියෙනවා නම් එයා ඒකාන්තේ මරණින් පස්සේ නපුරු ගතිය ඇති, දුක් ඇති, නිරයට වැටෙනවා. ඒ කියන විදියට මෙලව නිඳා ලබලා මරණින් පස්සෙත් මේ මිත්‍යා දෘෂ්ටිගත්තු අහේතුකවාදී වෙච්ච කෙනා නිරේ ඉපදෙනවා. එනම් දෙලොවින්ම එයා පරාජයට පත් වුණා. ඉතින් මෙසේ ඔහුට යහපත් ධර්මයේ සම්පූර්ණ කරන්න ලැබුණේ අයහපත් ධර්මයේ මෙයා පිහිටියා, සමාදන් වුණා, කුසලයෙන් එයා හිස් වුණා. ගෘහපතිවරුනි කුමක් හිතනවද? දැන් මේ කියන කෙනා අහේතුකවාදී වීමෙන් මොකද වුනේ? මෙලවත් පිරිහුණා, මෙලව නිඳා ලැබුණා. පරලවත් පිරිහුණා, පරලවත් නිඳා ලැබුණා. දෙලොවෙන්ම පිරිහෙන්න යාට හේතුවක් වුණා. ගෘහපතිවරුනි ඔවුන් අතර යම් මේ මහාන බමුණ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙබඳු වාද ඇත්තේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද? එනම් සත්‍යයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත. දැන් මේ හේතුවාදය දා සම්මා දිට්ඨියේ ප්‍රතිඵල තමයි දැන් කියා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ප්‍රත්‍යක් ඇත. හේතු සහිතව, ප්‍රත්‍ය සහිතව සත්‍යයගේ කිලුට, සත්‍යෝ කිලුටවන්නා. සත්‍යයන්ගේ පිරිසුදු වීමට හේතුවක් ඇත. හේතු සහිතව, ප්‍රත්‍ය සහිතව සත්‍යෝ පිරිසුදු වෙති. බලයක් ඇත, වීරයක් ඇත, පුරුෂ ශක්තියක් ඇත, පුරුෂ පරාක්‍රමයක් ඇත. සියලු සත්‍යෝ, සියලු ප්‍රාණීහු, සියලු දෙනාම හටගත්තේ හේතුවක් ඇතුව. ඵලයක් ලැබුණේ හේතුවක් ඇතුව. සැප දුක් විඳින්න හේතුවක් ඇතුව. ඔය ජාතිවල ඉපදිලා සැප දුක් විඳිනවා හේතුඵල අනුව, කර්ම අනුව. ඔවුන් ගැන මෙන්න මෙහෙක කැමති වෙන්න ඕන නොන්ට ලැබෙන දේ. යම් මේ කයින් අයහපත් ඇසිරීමක් වේද, වචනෙන් අයහපත් ඇසිරීමක් වේද, සිතින් අයහපත් ඇසිරීමක් වේද, මේ අකුසල් ධර්ම තුන දුරු කරලා මේ කයින් යම් යහපත් ඇසිරීමක් වේනම්, වචනේ යහපත් ඇසිරීමක් වේනම්, සිතින් යහපත් ඇසිරීමක් වේනම්, අපි කලින් උත්තර කළා වගේ කයින් කරන දාන ආදී සීලාදී පින්කම් හිදෙනවා, සතුන් මැරීමෙන් සොරකමෙන් කාමීච්ඡාචාරයෙන් වළකිනවා, සිල්වත් වෙනවා, වචනෙන් කරන්න පුළුවන් සත්‍ය කතා කරනවා, ධර්මයේ කතා කරන ධර්මයේ කියනවා, හිත සකස් වෙන විදිය වචන කතා කරනවා, මිහිරි වචන කතා කරනවා, හිතින් භාවනා වඩන, සමතිසුන් වඩනවා, ලෝභය දුරු කරනවා, දේශය දුරු කරනවා, සම්මාදිට්ඨිය දියුණු කරනවා. එතකොට මේ විදිහේ කුසල ධර්ම සමාදන් වෙන්න වෙලා ඉන්න කෙනා ඒ හේතුවෙන් යාට ඒකට හේතුවක් වුණා මේ මහාන බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂේ ලාමක බව කෙලෙසීම දන්නවා. කුසල ධර්මයන්ගේ කාමයන්ගේ වෙන්වීම ආනිසංස පිරිසිදු බව දකිනවා. ඇත්තා වූම හේතුවක්, හේතුවේ ඵලයක් දකින එක තමයි යාගේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනා එයා කල්පනා කරනවා හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා. ඒ සම්මා සංකල්පය. ඇත්තා වූම හේතුව ගැන හේතුවක් ඇතේ කියන වචනය කතා කරන එක සම්මා වාචාව. ඇත්තා වූම හේතුව හේතුවක් ඇතයි කියා යම් මේ රහතුන් හේතුවාද ඇත්තෝද, ඒ රහතන් වහන්සේලා හේතුව පිළිබඳ දේශනා කරනවා සහේතුකව. ඒ හේතුවාදේ තමනුත් ඉන්න නිසා රහතන් වහන්සේලාට ආර්යයන්ට විරුද්ධ වෙන්නේ නැහැ. ආර්යයන්ගේ මතයේම ඉන්නවා. ඇත්තවම හේතුව හේතුවක් ඇතයි අනුන්ට අඟවනවා. ඒ සත්‍ය ධර්ම ඇඟවීමෙන් එයා කුසල රැස් කරගන්නවා. ඒ සත්‍ය ධර්ම ඇඟවීමෙන් තමන් උසස් කරන්නේත් නැහැ, අනුන් පහත් කරන්න යන්නේත් නැහැ. මෙසේ පළමුවම ඔහුගේ දුස්සීලභාවය දුරු වුණා මේ සම්මා දිට්ඨිය නිසා, හේතුවාදය නිසා. එයින්ම සිල්වත් භාවයටත් පත් වුණා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචාව ඇති වුණා. ආර්යයන්ට විරුද්ධ නොවීම කියන කුසලය ඇති වුණා. සත්‍ය ධර්ම ඇඟවීම කියන කුසලය සිදු වුණා. අනුන් ඒ නිසා අනුන් පහත් කරන්නේ නැහැ, තමන් උසස් කරගත්තේ නැහැ. එයින් ඔහුට බොහෝ කුසල් ඇති වුණ එකට හේතුව සම්මා දිට්ඨියයි. ගෘහපතිවරණි ඕන් අතර නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරනවා. ඉතින් හේතුවක් ඇත්නම්
මේ පුරුෂ පුද්ගලයා මරණින් මත් ඒකාන්තයෙන් මනාගතියත් සුගතියේ මිපදෙනවා එසේම මේ මහණ බමුණ සත්‍ය වචනය පිළිගත්තා වෙනවා ඒ පිළිගත්තු කෙනා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට හේතු වෙනවා සිල්වත් කෙනෙක්ය යහපත් කෙනෙක්ය කියලා ඒ නිසා යා මෙලවත් පරලවත් දෙකින්ම ජයගත්තා කියන යා කුසලයෙන් ඉස්සුණා කුසලයෙන් ජයගත්තා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි අහේතුකවාදයට විරුද්ධ වූ හේතුවාදය එයින් අද අපි මේ දෙවනි දේශනාව සමාප්ත කරනවා අද මෙසේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස්කර ගත්තා වූ ප්‍රඥා පාරමිතාව ඒකාන්තින් අප සීල දනාට උතුම් නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා සදහම් දහර ධර්ම දේශනා මාලා වෙනුවෙන් මජ්ජිම පඤ්ඤාසකේ සූත්‍ර 50 ඇසුරු කරගත් ධර්ම දේශනා මාලාවේ එම 16 වන ධර්මානුශාසනා පැවැත්වුවේ අම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසනාධිකාරී විචිත්‍ර භානක පූජ්‍යපාද රිදීගම ඉන්දාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනි අපි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා සිදු කරමු අද ධර්මානුශාසනාව පරිගණකගත කරනු ලැබුවේ කලුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමයේ අරණ්‍ය සේනාසනයේදී අපේ ජිනවංශ යෝගාශ්‍රම විහාරාධිපති තැන්පත් පූජ්‍යපාද නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිදු කරමු සදහැවතුනි ධර්මානුශාසනාව ගුරුට මුස්කරලීමේ සමානුග්‍රහකත්වය ලබා දෙන්නේ පිටිත පිටියේ ජලය නොරඳන වෙබ් පේන්ස් සමාදර දායකත්වය ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයේද අපේ පුණ්‍යානුමෝදනා දායකත්වය ලබා ගැනීමට පින්වත් ඔබ අමතන්න අපේ දුරකථන අංකවලට 0112 6982 0112 6982 WhatsApp කරන්න 0777 693 7393 අංකයට 0777 693 7393 අංකයට මේ බාහිර පරිගණකගත කිරීමක් මේ සිදු කරනු ලැබුවේ අපි අද ජිනවංශ යෝගාශ්‍රමයේ සිටයි සදහැවතුනි මීළඟ ධර්මානුශාසනාව හෙට රාත්‍රියේ ශ්‍රවණය කරන්නට අපායක් වෙන්නයි ඔබට ආරාධනා සදහම් දහර ධර්ම දේශනා මාලාව ධර්මානුශාසනා මාලාවක් ලෙස නිගුවරට මුසුවන්නේ එනිසා අප සමග රැඳී සිටින්න හෙටත් රාත්‍රියේ 8ට ධර්මානුශාසනාව ඕබොයිඩ් වෙන්නේ සම්මා සම්බුදු සරණයි දහම් සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවදි කරන සදහම් දහර දම් දිසුම සමානුග්‍රහකත්වය වෙබ් වතුර නොරඳන තීන් තාලේ පසුඛ කාමානි භූතානි යෝදන්දීන විහිං සති अत्नो सुखमे सानु विच्छसो न लभते सुखं ස්ලිම්හා රන් සම්මානින් පිදුම් ලද වෙබ් වතුර නොරඳන භික්ති ආලේපණය වෙබ් ජලකාන්දු වැලැක්වීමේ තීන්ත ජාත්‍යන්තර ප්‍රමිතිය පරිසර හිතකාමී වෙබ් වෙබ් තීන්ත තෙතමනයට තිත ජලයෙන් නිවසේ ආරක්ෂාව වෙබ්